බ්‍රේන් ඩෙඩ් කියන තත්ත්වයට එනොන් මොළය මැරෙන කියන අවස්ථාවක් වෙනවා. සමහර ඥාතියන්ට උනත් එහෙම වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට තීරණයක් ගන්න වෙනවා. දැන් විශේෂඥ වෛද්‍යවරු කියනවා දැන් මොළේ මැරිලා මෙයා ආයි ජීවත් يعني පවත්වා ගන්න බෑ. හැබැයි මැෂින් වලින් නම් අවුරුදු ගාණක් උනත් තියාගෙන ඉන්න පුළුවන්. එතකොට අපි තීරණයක් ගන්න වෙනවා ඥාතියන්ට කියනවා මේක ගලවන්න ඕන කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් හදිසි අපේ කෙනෙක් වෙලා අපි තීරණය කරනවා ගලවන්න කියලා අවසර දෙන අසම් කරන්න ඕන. ඒක අපිට අකුසලයක් වෙනවද? එහෙමයි මහත්මයෝ. දැන් උත්තර චේතනාවනේ සකස් වෙන මාත්‍යෝ චේතනාහම් බික්ක වේ කම්මකට. එහෙමයි. දැන් මහත්මයා දැන් ඔය ක්‍රියාදාමයේ වෙනකොට මහත්මයෝ මහත්මයා හොඳටම දන්නවා ජීවත් වෙන්න තියෙන මිනිස්සෙක් තමයි මේ මම අපදසාදු කියනවා. ජීවත් වෙන්න තියෙන කෙනෙක්ගේ තමයි ජීවිතේ නැති කරන්නේ. ඒක මහත්මයාගේ දක්ෂභාවය මත. එන්න. එතකොට මාත්‍යා මම මේ ජීවත් වෙන්න තීන මිනිස්සෙගේ ජීවිතේ නැති කරන්නේ කියලා මාත්‍යා තුළ චේතනාවක් සකස් වුණොත් මාත්‍යාවේක ප්‍රාණඝාත අකුසලයට දෙවෙනි වෙනවා අකුසලයට. එහෙම. එතකොට මාත්‍යා චේතනාව සකස් කරගෙන දක්ෂ වෙන්න ඕන. දැන් මේ මිනිස්සයා තවදුරටත් ජීවත් වෙලා වැඩක් නැහැ. එහෙම. මේ ඥාතීනොත් දුකටපත් වෙලා මේ මිනිස්සයා දුකටපත් වෙලා මෙයා දැන් නිවැරදි වෙන්නේ නැහැ. ඒකල ඉඳලයි මාත්‍යාවේකට යන්නේ. කොහොමද මහත්යා වැරදි කියන චේතනාව සකස් වෙන තැනට යන්න එපා. එහෙම. තේරුණාද? ඉතින් ඔය චුට්ටක් වරද්දගත්තු ප්‍රශ්නයක්. එහෙම. දැන් කවුරු හරි ඒකයි කියන්නේ මන්ත ඔය 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 ජී මිනිස් ජීවිතේ කොතන ගත කළාද දැන් ගොවි කුඹුරක් කොටන්න ගියොත් එතනත් අකුසලයක්. එහෙම. ඈ පණුව කැපෙනවා සත්තු මැරෙනවා බෙහෙත් ගාන්නේ පණුව මැරෙනවා අර ඉස්සරහ බෝධිසත්වය ඔක්කොම දාලා යනවා. එයා කවදාකවත් කුඹුරක් ගැන දැකලා තිබ්බේ නැහැ. මී එන්නේ කොහෙන්ද කියලා එයා දන්නේ නැහැ. කනවා විතරයි එයා දන්නේ. දවසක් මෙයා මේ අස්ස කරත්තන එකල යනවා. යනකොට පේනවා මෙයාගේ වෙල් ආයි වපුරනවා. අර උදළු ගහනකොට පණුව කපනවා අර කොක්කු ඇවිල්ලා පණුව කප. එතකොට අහනවා මේ මෙයා මේ රතේ ලොන මිනිස්සයගෙන් මේ සත්තු මැරෙනකොට කාටද පෞසිද්ධ වෙන්නේ කියලා. එතකොට කියන ඔබ වහන්සේට පෞසිද්ධ වෙනවා. ඔබ වහන්සේලා අකුරු ඔබ වහන්සේලා මේ ආදායම් ලබන ඔබ වහන්සේලා සැප විඳින්නේ මේ වගේ. ඔබ වහන්සේටත් මේකෙන් අකුසලයක් තියෙනවා. ඒ වෙලාවේ යා මුළු රාජ්‍ය සම්පත්ම දාලා වරකට වෙනවා. ඒ නිසා අපිට පොතනකවත් අකුසල් සිද්ධ නොවන ආකාරයේ සමාජීය තුන කටයුතු කරන්නේ ඔය වගකීම් ධර්මින් කරන්න අපහසු වෙනවා. ඒ නිසා අපි අවම කරගන්න දක්ෂ වෙන්න. අවම කරගන්න. දැන් කෙනෙක් ලෙඩ ඇඳේ ඉන්නවා, ලෙඩ ඇඳේ මරණාසන්නව ඉන්නවා. නමුත් දැන් අවුරුද්දක් සුමානයක් දෙකක් තුනක් දැන් 50 දිනවා දඟලනවා මේවා කරනවා. නමුත් ඒ වෙලාවේ දොස්තර මහත්තයෙක් තීරණ කරනවා අනේ මේ මිනිස්සයා දුක් විඳිනවා වැඩි. ඒ නිසා මෙයාට මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් ගාලා මෙයා මැරෙන්න සලසුම් කියලා. ඒ චේතනාව සකස් කරනකොට මාත්‍යා තුළ ප්‍රාණඝාතයක් සැලසුම් කිරීමේ අකුසලයේ සකස් වෙලා ඉවරයි මාත්‍යා. එයා සකස් වෙලා ඉවරයි. මොකද මාත්‍යා ධර්මයේ අනුව අපි මේක දකින්නවා. ඒ රෝගියා ලෙඩ ඇඳේ මරණාසන්නව දඟලනවා නම් කෑ ගහනවා නම් මාත්‍යෝ එයාගේ සංස්කාරයක්. එයා කරගත් ආවදයක්. ඒ නිසා සංස්කාර වලට කවදාකවත් අපිට ඉන්ජෙක්ෂන් දාලා සුවපත් කරන්න බෑ. බෙහෙත් පෙත්තක් දීලා සංස්කාරයකින් කෙනෙක් මුදවන්න බෑ. අපි මුදවන්න යනවා නම් මාත්‍යෝ ඒක මොකේ? එයා එතන දඟල දඟල ඉඳලා යා අපි ඉන්ජෙක්ෂන් එකක් ගහලා යා මැරුණොත් ඒ මැරෙන වෙලාවෙම මාත්‍යෝ ආයිමත් නිරේක ගිහිල්ලා උප්පත්ති ලබන්නේ අපි එනම් එයා බේරගත්තද ඊට වඩා සැපක් ඒ මනුස්සය එතන ඉන්නේ කියලානේ. ඒ සමාද සංස්කාරයන්ට බෙහෙත් කරන්න අපිට බෑ මාත්‍යෝ. ඒ නිසා එහෙම රෝගියෙක් මරණාසන්නව දඟලනවා නම් එයාට ඔය කැමති ආකාරයෙන් දඟල දඟල ඉඳලා මැරෙන්න යන දෙන එක තමයි මාත්‍යෝ වටිනාකම තියෙන්නේ. මොකද අපිට ඒක බෙහෙත් කරන්න බෑ. ඒ ආගේ හේතුඵල ධර්මය යා සංසාරයේ කරගත්තා වූ අකුසල විපාක. රෝගීන් උපස්ථානය කරන්නේ නැතුව, දෙමාපියන් උපස්ථානය කරන්නේ නැතුව, නැත්තම් වෙන ගොය ඉන්න අයට දුක් පීඩා දීලා සතුන්ට හිංසා කරලා ඒ කරගත්තා වූ දේ විපාක යන්නේ. ඒ නිසා යාට ඒක වෙන්න වෙනවා මහත්මයෝ. ඒ නිසා